කොහොමද දිමන අලුත් වීඩියෝ එකක් අරන් ආව ගුලගාවට ගොඩක් දෙනෙක් අහපු ප්‍රශ්නයක් තමයි මගෙන් මගේ ආසම ෆේස් මාස්ක් ටික ඔයගොල්ලන්ට පෙන්වන්න කියලා. ඉතින් ඒ හින්දාම හිතුවා මේ රික්වෙස්ට් එක ඉෂ්ට කරන්න ඕනද වීඩියෝ එකෙන් කියලා. එහෙනම් දිහා බලමු මොනවාද මම ආසම මගේ ෆේස් මාස්ක් ටික කියලා. ඉතින් ඉස්සෙල්ලා මම පටන් ගන්න යන්නේ මේ දවස්වල ට්‍රෙන්ඩින් ෆේස් මාස්ක් ජාතියක් එක. ඒ ඇවිල්ලා මෙන්න මේ ෂීට් ෆේස් මාස්ක් කියන්නේ. ඉතින් ෂීට් ෆේස් මාස්ක් එක පාවිච්චි කරන්නේ කොහොමද කියලා මගේ නයිට් ටයිම් රූටීන් එක වීඩියෝ එක බලවරන් ඔයගොල්ලෝ දන්නවා ඇති දැනටම. ඉතින් මම ආසම ෆේස් මාස්ක් ජාතිය දෙකක් ඇවිල්ලා මෙන්න මේ දෙක. මේ ඇවිල්ලා වොට්සන් කියන බ්‍රෑන්ඩ් එකේ එන ෂීට් මාස්ක් ජාති දෙකක්. මේක ඇවිල්ලා brightening and moisturizing kiyana face mask එක, මේක ඇවිල්ලා whitening and moisturizing kiyana face mask එක. ඉතින් මේ face mask දෙකටම මම හරිම ආසයි. මීට අමතරව මම bio skin එකේ face mask එකක් පාවිච්චි කරනවා. හැබැයි ගොඩක් දෙනෙක් මගෙන් ඇහුවේ මේ brands ලංකාවේ ගන්න නෑ නේද? එතකොට ලංකාවේ අපිට ගන්න පුළුවන් brand එකක් මොකද තියෙන්නේ කියලා. ඉතින් ලංකාවේ ලේසියෙන්ම දැන් ගන්න පුළුවන් face mask sheet face mask එකක් වෙන්නේ ගානියා එකේ එන ෂීට් ෆේස් මාස්ක්. ඒව ලංකාවේ දැන් ගොඩාක් බියුටි සප්ලයි ස්ටෝර්ස් වල ගන්න පුළුවන්. විශේෂයෙන්ම ඒකේ එනවා ලයිම් ස්කින් බ්‍රයිට්නින් ෂීට් ෆේස් මාස්ක් එක. ඒක ඇත්තම ගොඩාක් හොඳයි. මොකද මම Singapore වල ඉඳෙද්දී කරපු Instagram stories ඔයගොල්ලෝ බලලා තියෙනවා නම් ඔයගොල්ලෝ දන්නවා ඒ ෆේස් මාස්ක් එකෙන් මගේ මූණට ගොඩාක් ලොකු ග්ලෝ එකක් දුන්නා. ඊළඟ ප්‍රශ්නේවිල මේ ෆේස් මාස්ක් එකක් කොහොමද පාවිච්චි කරන්නේ? මේ ෆේස් මාස්ක් එකක් මේ ෂීට් එක එළියට අරගෙන මූණට දාලා වුණාට පස්සේ අපි මිනිත්තු 15-20ක් අතර ප්‍රමාණයක් අපේ මූණේ මේ ෆේස් මාස්ක් එක අපි තියන්න දෙනවා. තියන්න දීලා තමයි අපි ඒක අයින් කරලා ඒ ජෙල් එක හොඳින් අපේ මූණට මසාජ් කරලා තමයි අපි ඒ ජෙල් එක සම්පූර්ණයෙන් වර්ක් කරලා දාන්නේ. ඉතින් ඩ්‍රයි ස්කින් එකක් තියෙනවා නම් ඔයගොල්ලන්ට මේ ජෙල් එක අයින් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයගොල්ලන්ට ඒ පිටින්ම ඉන්න පුළුවන්. හැබැයි ඔයිලි ස්කින් එකක් තියෙනවා නම් ඔයාට හොඳම දේ ඇවිල්ලා ඒ ජෙල් එක හොඳට ෆේස් එකට අපි මසාජ් කරලා ඇබ්සෝබ් වුණාට පස්සේ මූණ සෝදලා ඉවත් කරන එක. ඊළඟ ප්‍රශ්නේ ඇවිල්ලා මේ ෆේස් මාස්ක් එකක් කොච්චර දවසකට පාරක්ද අපි පාවිච්චි කරන්න ඕනේ කියන එක. දැන් මම නම් සාමාන්‍යයෙන් මේ ෆේස් මාස්ක් එකක් පාවිච්චි කරනවා සතියට දවස් දෙකක් හෝ සතියට දවසක්. දැන් ගානියා එකේ ෆේස් මාස්ක් එක නම් ස්පෙෂලි මෙන්ෂන් කරලා තිබ්බ මට මතකයි සතියට එක දවසක් පාවිච්චි කරන්න කියන එක. ඉතින් එකින් එක ෆේස් මාස්ක් එකෙන් ෆේස් මාස්ක් එකට වෙනස් වෙනවා ඒ ෆේස් මාස්ක් එක පාවිච්චි කරන්න ඕනේ කාලවකවානුව. ඉතින් ගොඩක් වෙලාවට රෙකමන්ඩ් කරන්නේ සතියට එක දවසක් මේ ෂීට් ෆේස් මාස්ක් පාවිච්චි කරොත් හොඳයි. මොකද ගොඩාක් රිච් හින්දා මේකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් එත් එක්කම අර ජෙල් එකක් හින්දා ගොඩාක් හයිඩ්‍රේට් වෙන හින්දා සතියට එක දවසක් පාවිච්චි කරොත් ඇති කියලා තමයි මේවල මෙන්ෂන් වෙන්නේ. ඊළඟට මම කතා කරන්න යන්නේ ලෝකයේම ටිකක් ප්‍රසිද්ධ වෙච්ච ෆේස් මාස්ක් එකක් ගැන. ඒ ඇවිල්ලා මෙන්න මේ ලොරියල් එකේ ආපු ක්ලේ මාස්ක්. ඉතින් මේ ලොරියල් එකේ ක්ලේ මාස්ක් ගැන ගොඩාක් ලෝකයේම ඉන්ස්ටග්‍රෑම් වල, ෆේස්බුක් එකේ, යූටියුබ් එකේ හැම තැනම ගොඩාක් ප්‍රසිද්ධියට පත් වුණා. ඉතින් ඒ හින්දාම මම පාවිච්චි කරලා බැලුවා මෙන්න මේ ක්ලේ මාස්ක් දෙකක්. මේ එකක් ඇවිල්ලා මං ආසම එක මේ පියෝ ක්ලේ මාස්ක් එක. මේක ඩීටොක්සින් ෆේස් මාස්ක් එකක්. ඊට පස්සේ මේකත් ඇවිල්ලා පියෝ ක්ලේ මාස්ක් එකක්. මේක ඇන්ටිපෝස් කියන ෆේස් මාස්ක් එක. ඉතින් මේ මාස්ක් වල තියෙන විශේෂත්වය විල මේක මුළු මූණෙම ගන්න අවශ්‍යතාවයක් නැහැ. පුළුවන්. හැබැයි තහනමක් නැහැ ගන්න පුළුවන්. මේ මාස්ක් දෙක තුනක් මික්ස් කරලා ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ මූණ එකතු කරගන්න. කියන්නේ හැම ආලේප කරගන්න. ඉතින් ඩීටොක්ස් කරන්න පුළුවන් අපිට මූණේ වටේම ප්‍රදේශයේ මේ ඇන්ටිපෝස් කියන එක පුළුවන්. විශේෂයෙන්ම එන්ලාර්ජ්ඩ් පෝස් නැත්නම් ගොඩාක් ලොකු පෝස් තියෙන අයට මේ හරිය ගොඩාක් සිදුරු සිදුරු ටිකක් වැඩිපුර පේන කෙනෙක් නම් ඔයාට පුළුවන් මෙන්න මේ ලොරියල් එකේ ඇන්ටිපෝස් කියන ෆේස් මාස්ක් එක පාවිච්චි කරන්න. මොකද මේකෙන් කරන්නේ ඕගොල්ලොන්ගේ හැම ඇතුළටම අබ්සෝබ් වෙලා ඕගොල්ලොන්ගේ පෝ සයිස් එක මිනිමයිස් කරන්නට හැම ටයිටන් කරන්න උදව් වෙනවා. ඉතින් මම ගොඩක් ආස ෆේස් මාස්ක් එකක් තමයි මේක. මොකද මටත් මේක ගොඩක් උදව් වුණා මගේ තිබිච්ච මූණේ එන්ලාර්ජ්ඩ් පෝස් ටික ගොඩක් අඩු කරගන්න. ඉතින් මං හරි ආසපු මේ මසාජස් සෝරි මාස් දෙකක් තමයි මෙන්න මේ දෙක. ඉතින් ඊළඟට තියෙන ප්‍රශ්නේ ඇවිල්ලා මෙන්න මේ ජෙල් මාස්ක්. ගොඩාක් දෙනෙක් දැන් හරි පොපියුලර් මෙන්න මේ ජෙල් මාස්ක් එක.
ඉතින් මම මගේ ස්කින් කෙයාර් රූටින් වලත් මේ ජෙල් මාස්ක් එක පෙන්නුවා. ඉතින් ගොඩක් හොඳයි මෙන්න මේ ඇලෝ ජෙල් එක. ඇලෝ ජෙල් නම් දැන් ලංකාවේ ඕනම බ්‍රෑන්ඩ් එකකින් ගන්න පුළුවන් තත්ත්වයක තියෙනවා. හැම ලංකාවේ ගොඩක් තැන්වල මෙන්න මේ ඇලෝ ජෙල් එක තියෙනවා. ඉතින් මම පාවිච්චි කරන්නේ Nature's Republic කියන බ්‍රෑන්ඩ් එකේ 92% ඇලෝවේරා තියෙන ඇලෝ ජෙල් එක. ඉතින් මේක නම් හැබැයි ඩේලි උනත් පාවිච්චි කරන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ජෙල් එක හොඳ තික් ලේ එකක් මුළු මූණෙම ගාලා තියලා සම්පූර්ණයෙන් ඇබ්සෝබ් වෙන විනාඩි 15ක් හෝ 20ක් අතර කාලයක් තියලා සෝදලා දාන්න පුළුවන්. ඉතින් ඇලෝ ජෙල් එකට අමතරව මම තව ජෙල් ජාති දෙකක් පාවිච්චි කරනවා. එකක් ඇවිල්ලා මෙන්න මේ ටමේටෝ සූදින් ජෙල් එක. ටමේටෝ සූදින් ජෙල් එකෙන් ඇත්තටම හැම ගොඩක් පැහැපත් කරන්න උදව් වෙනවා. ඉතින් මේක ලංකාවෙන් මම මේ ජෙල්ස් තුනම ගත්තේ ලංකාවෙන් නෙමෙයි, මම ගත්තේ සිංගප්පූරුවලින්. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඔන්ලයින් ගන්න උත්සාහ කරන්න පුළුවන්. ඊට අමතරව නැත්තම් ඔයගොල්ලන්ට මේ ජෙල් එකම අවශ්‍ය නැහැ, ඔයගොල්ලන්ට පුළුවන් ෆ්‍රෙෂ් තක්කාලි ගෙඩියක් අරගෙන ඒක හොඳට ජූස් කරන්න, බ්ලෙන්ඩ් කරලා ඒකට කඩල පිටි ටිකක් එකතු කරලා මුළු මූණටම අලෙප කරන්න පුළුවන් ෆේස් මාස්ක් එකක් විදිහට. ඉතින් මේක තියෙනවා නම් මේක පාවිච්චි කරන්න පුළුවන්, නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් අර ෆේස් මාස්ක් එක හදාගෙන පාවිච්චි කරන්න. ඊට පස්සේ මෙන්න මේ ෆේස් මාස්ක් එක. ඉතින් ගොඩාක් පහුගිය කාලේ කොරියාවේ, ජපානයේ, චීනයේ වගේ රටවල් වල ගොඩක් දෙනෙක් පාවිච්චි කරා ගොළුබිලි ජෙල් එක තමන්ගේ රුව වැඩවන්න නැත්නම් රූප අලංකරණය කරගන්න. ඉතින් ඒ හින්දාම ඊට පස්සේ ඒගොල්ලෝ ප්‍රොඩක්ට් එකක් ඉන්ට්‍රොඩියුස් කරලා දීලා තියෙනවා මෙන්න මේ ස්නේල් ජෙල් කියලා. ඉතින් ස්නේල් ජෙල් එක ගොඩාක් හොඳයි. ඔගොල්ලන්ට මැචුවර් ස්කින් එකක් තියෙනවා නම් මැචුවර් ස්කින් එක නැවතත් තරුණ පෙනුම රැක ගන්න ඔයගොල්ලන්ට පුළුවන් මේ ජෙල් එක පාවිච්චි කරන්න. ඉතින් මම මේ ජෙල් එක ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ මගේ ඇස් වටා ප්‍රදේශයේ සහ බෙල්ල ප්‍රදේශයේ තමයි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ. මම මුළු මූණටම පාවිච්චි කරනවා. ඒ වුණාට විශේෂයෙන් මම අර ඒරියාස් දෙකට ෆෝකස් කරනවා. මොකද දැන් ගොඩක් වයස අවුරුදු 30යිනේ. ඉතින් ඒක නිසා දැන් චුට්ට චුට්ට මම කන්සර්න් වෙනවා මගේ බොඩි එක ගැන. අර රැලි වැටෙන්නේ නැති වෙන්න, සැගී වෙන්නේ නැති වෙන්න තියාගන්න. ඉතින් ඔයගොල්ලන්ටත් පුළුවන් මේ ප්‍රොඩක්ට් එක ඔයගොල්ලන්ට eBay එකෙන්, Amazon එකෙන් වගේ තැන්වලින් මේක ගෙන්න ගන්න පුළුවන්. ලංකාවේ ඔන්ලයින් ස්ටෝර්ස් වල ඔයගොල්ලන්ට මේ ප්‍රොඩක්ට් එක ගෙන්න ගන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් මම කතා කරන්න යන්නේ ලංකාවේ ඔයගොල්ලන්ට ලේසියෙන්ම ගන්න පුළුවන් ප්‍රොඩක්ට්ස් ගැන. ඒ ඇවිල්ලා ලංකාවේ මාකට් එකේ ගන්න පුළුවන් ඔයගොල්ලන්ට මෙන්න මේ Aroma Magic කියන බ්‍රෑන්ඩ් එක. Aroma Magic එකේ මෙන්න මේ එන බියුටි පැක් එක මම අවුරුදු ගාණක් තිස්සේ මම ආසම කරපු ප්‍රොඩක්ට් එකක්. මොකද මේකෙන් ඔයගොල්ලොන්ගේ හැම පැහැපත් කරන්න ඒත් එක්කම හැමට අවශ්‍ය පෝෂණය ලබා දෙන ගොඩාක් උදව් වෙනවා. ඉතින් මේක නම් ඔයගොල්ලන්ට ලේසියෙන්ම ගන්න පුළුවන්. මේක ඕනම සමකට පාවිච්චි කරන්න පුළුවන්. අප්ලයි කළ විනාඩු 15 20 අතර ප්‍රමාණයක් තියලා සෝදලා දාන්න පුළුවන්. ඊට අමතරව මෙන්න මේ ප්‍රොඩක්ට් එක ගොඩාක් විශේෂයි. මට ඇක්නි තිබිච්ච කාලේ මගේ මූණේ ඇක්නි හොඳ කරගන්න ගොඩක් උදව් වෙච්ච ෆේස් මාස්ක් එකක් තමයි මේක. මේ ඇවිල්ලා සොෆ්ට් ටච් එකේ එන ඇක්නි ෆේස් මාස්ක් එක. මේකේ විශේෂත්වය ඇවිල්ලා මේකේ ටී ට්‍රී එක්ස්ට්‍රැක්ට් එක එකතු කරලා තියෙනවා. ඉතින් ඒක නිසා ඇක්නි වලින් හැම හොඳ කරගන්න ඇක්නි තියෙන හැමක් නම් හැම හොඳ කරගන්න ගොඩක් උදව් වෙනවා මේ ෆේස් මාස්ක් එක. මේ ෆේස් මාස්ක් එකත් ඇත්තම ලංකාවේ නැති පිළේ ගන්න පුළුවන්. ඊට අමතරව ඇක්නි තියෙන කාලේ මට ගොඩාක් මගේ හැම හොඳ සුවපත් කරගන්න උදව් වෙච්ච ෆේස් මාස්ක් එකක් තමයි බඩි ෂොප් එකේ එන ටී ට්‍රී නයිට් ෆේස් මාස්ක් එක. අනේ ඒ ෆේස් මාස්ක් එකත් මට ගොඩාක් උදව් වුණා මගේ හැම තිබිච්ච ඇක්නි තත්ත්වයෙන් මගේ හැම උදව ගන්න. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඇක්නි තියෙනවා නම් ඔයගොල්ලන්ට මේ ප්‍රොඩක්ට්ස් දෙකම ට්‍රයි කරලා බලන්න. මීට අමතරව මම තවත් එක ආස ප්‍රොඩක්ට් එකක් ඇවිල්ලා මෙන්න මේක. මේකත් සොෆ්ට් ටච් බ්‍රෑන්ඩ් එකේම මඩ් මාස්ක් එක. මේකත් ගොඩාක් හොඳයි ඔයගොල්ලෝගේ හැම පැහැපත් කරගන්න, ඩීටොක්ස් කරගන්න ගොඩක් උදව් වෙනවා මෙන්න මේ සොෆ්ට් ටච් එකේන මඩ් මාස්ක් එක. දැන් මීට අමතරව ඔයගොල්ලන්ට තවත් මම කිව්වොතෙන් පහසුවෙන් ගන්න පුළුවන් මම ආස තවත් එක ප්‍රොඩක්ට් එකක් තමයි ජෝබීස් එකේ එන ෆෘට් මාස්ක් එක. ඒකත් මම අවුරුදු දැන් 10ක් 12ක් විතර තිස්සේ ඉඳන් පාවිච්චි කරපු ප්‍රොඩක්ට් එකක්. බොහොම කැමැත්තෙන්, මොකද ඒකෙනුත් හැම ගොඩක් පැහැපත් කරන්න උදව් වෙනවා, ගොඩක් හොඳ ග්ලෝ එකක් හැමට ලබා දෙන්න උදව් කරනවා. ඉතින් මීට අමතරව තවනම් මම ගොඩක් ෆේස් මාස්ක් ජාති පාවිච්චි කරලා තියෙනවා. හැබැයි මේවා තමයි මගේ ෆේවරිට්ම ෆේස් මාස්ක් ටික. මීට අමතරව මම තව ෆේස් මාස්ක් එකක් ගෙදරදී ෆේස් මාස්ක් හදාගන්න ෆේස් මාස්ක් තියෙනවා. ඉතින් මම ගොඩක් කැමති විටමින් C ටැබ්ලට්ස් 10ක් විතර අරගෙන ඒ ටික හොඳට ක්‍රෂ් කරලා ඒකට ඇලෝ ජෙල් මික්ස් කරලා ඒ ෆේස් මාස්ක් එකක් මගේ මූණට ආලේප කරන්න මම හරි ආස ෆේස් මාස්ක් එකක්. මොකද ඒකෙනුත් මගේ හැම ගොඩක් පැහැපත් කරගන්න මට උදව් වෙනවා. ඉතින් මෙන්න මේ ෆේස් මාස්ක් තමයි මම නිතර මගේ හැමට එකතු කරගන්නේ. මම ආසම
ෆේස් මාස් ටික. ඉතින් මේ හැම දෙයක්ම ඔගොල්ලන්ට තියෙන්න ඕනේ නෑ. ඔගොල්ලන්ට පුළුවන් ඔගොල්ලන්ට හොයාගන්න පහසු මිලදී ගන්න පහසු කැමති ෆේස් මාස් එකක් මේ අතරින් තෝරගන්න. ඉතින් මම හිතනවා එහෙනම් මේ වීඩියෝ එක ඔගොල්ලෝ ගොඩක් දේවල් දැනුවත් වෙන්න ඇති, අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා, ඒ වගේම ආසාවෙන් බලන්න ඇති කියලා හිතෙනවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හමුවෙමු. බයි. මේ වගේ තවත් වීඩියෝ බලන්න කැමති නම් ඉක්මනටම subscribe button එක click කරලා ඊට එහා පැත්තේ තියෙන bell notification එක click කරන්න.